අද අපි මේ උදෑසන ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් වදාළ සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම පහරාද සූත්‍රය. අංගුත්තර නිකායේ මේ දේශනාව ඇතුළත්ව තිබෙන්නේ. පින්තුනි බුද්ධ ශාසනය කියන වචනය අපි කෙටියෙන් තේරුම් අරගෙන තියෙනවා. ඒ තමයි බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන වැඩපිළිවෙල. අපිට තියෙන ලකූම ගැටලුව පින්තුනි ඉපදීමයි මරණයයි. මේ දෙකට අපි මෝන දීලා සිටිනවා කිසි බයක් නැතුව. අපි ඉපදෙන්නත් ලෑස්ති, මැරෙන්නත් ලෑස්ති. ඔන්නේ අවිද්‍යාව තියෙනකන් අපිට මේකෙන් ගැලවෙන්න වෙන්නේ. අපි ඉපදෙන්න අකමැති වෙන්න ඕන. අන්න එතකොටයි මේ උපත නවත්තන්නේ කොහොමද කියලා අපි හොයන්න පටන් ගන්න. අන්නේ එතකොට අපි හිතන්න පටන් ගන්න මේ ජීවිත ගැටලුව විසඳගන්නේ කොහොමද කියලා. උපදින්න කැමති වෙන තාක් එයාට ධර්මයෙන් වැඩක් නැහැ. එයා ජීවිතේ බයක් නැහැ. එයා හිත හදා ගන්නවා ඕන තැනක ඕන විදියට ඉපදින්න. අන්නේ ඒකට අකමැති වෙච්ච එක්කෙනා නුවණක් තියෙන කල්පනා කරන කෙනෙක්. අනිබඳු අය පුදිසා තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා දහම් දෙසන්නේ. පින්තුනි අද අපි ඉගෙන ගන්නේ බොහොම ලස්සන දේශනාවක්, පහරාද. පහරාද කියලා කියන්නේ අසුර දෙවි කෙනෙක්. දැන් අපි දන්නවා ඉන්නවා දිව්‍ය කොට්ටාස දෙකක්, සුර අසුර කියලා. සුර කියන දිව්‍ය කොට්ටාසේ හරි බල සම්පන්නයි. ඒ දිව්‍ය කොට්ටාසේ අධිපති තමයි ශක්‍රයා. ශක්දිවිඳු, ශක්‍ර දේවේන්ද්‍රයා. ධර්මයේ තුලින් අපිට මොන ගිහිලා තියෙනවා අසුර ලෝකේ, ඒ කියන්නේ මං හිතන්නේ දිවී ලෝකයකටම සම්බන්ධයි මේ අය. නමුත් මේ මහමූදට තාසයි. අන්නේ අසුර අසුරයන්ගේ අපිට මේ සූත්‍රවල දැනගන්න ලැබිලා තියෙනවා නායකයෝ දෙන්නෙක් ගැන. එක්කෙනෙක් වේපචිත්ති, අනිත් එක්කෙනා පහරාද. දවසක් මේ පහරාද කියන අසුරේන්ද්‍රය, අසුර නායකය දෙවියෙක්, එයා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්නට, උන්වහන්සේව බැහැ දකින්නට පෙමරුණා. ඉදා උන්වහන්සේ වැඩ සිටි වේරංජා කියන ගමේ කුහුඹ ගහක් සිවනි. ඒ වෙලාවේ ඇවිදින් බුදුරජාණන් වහන්සේට මේ දෙවිය වන්දනා කළා. එතකොට මේ පෙනෙන ලෝකෙ කෙනෙක්ද නොපෙනෙන ලෝකෙ කෙනෙක්ද? නොපෙනෙන ලෝකෙ කෙනෙක් ගැන කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළාට පස්සේ උන්වහන්සේ ලස්සන ප්‍රශ්නයක් ඇහුවා එයාගෙන්. එයාගෙන් අහනවා පින්වත් පහරාද, අසුර පිරිස් මේ මහා සාගරයට හරි ආසයි නේද? ඉතින් කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කැත්ත. අසුර පිරිස් මහා සමුද්‍රයට හරි ආසයි. ඉතින් කියන ස්වාමීනි මහා සාගරයේ හාස්කම් අටක් තියෙනවා. ආශ්චර්ය කරුණු අටක් තියෙනවා. අන්නේ ආශ්චර්ය කරුණු අට දැකලයි මහා සාගරයට උච්චර ආසා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ඒ අසුර දෙවියාගෙන් පින්වත් පහරාද, ඔබේ අසුර පිරිස් මහා සාගරයට ආස කරන කැමති වෙන ඒ කරුණු අට මොනවාද? කියන ස්වාමීනි මහා සාගරේ පටන්ගත්තු තැනම ජඹුර නැහැ. පටන්ගත්තු තැනම
ඔව් ලොකු ජඹුරක් එක පාට පාතාලයකට වැටෙනවා වගේ ජඹුරක් නැහැ. මුකින්ද පටන් ගන්න. වෙරළින් වෙරළ පාගගෙන ටික 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 හිමීට හිමීට මේක ඇතුළට යන්න පුළුවන්. මෙන්න මේ පිළිවෙලින් පිළිවෙලින් කෙමින් කෙමින් ජඹුරට පාතාලයට යන ස්වභාවයෙන් මහා සාගරයේ යුක්ත නිසා අසුරයන් මහා සාගරයට ආසයි. එතකොට එහෙමනම් ඒ අසුර පිරිස් මහා සාගරයට ආශ කරන පළවෙනි කාරණේ ඒක. මොකක්ද ඒ? කෙමෙන් කෙමෙන් ජඹුරට යන නිසා. ඊළඟට ඒ පහරාද කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම මේ මහා සාගරය ගැන තව කාරණයක් තියෙනවා. ස්වාමීනි මේ මහා සාගරය වෙරළ ඉක්මවා යන්නේ නැහැ. වෙරළෙන් වටලා තියෙන සාගරේ වෙරළ උතුරලා යන්නේ නැහැ. එතකොට වෙරළ සීමාව කරගෙන තමයි මහා සාගරය හැමතිස්සෙම පවතින්නේ. මහා සාගරේ වෙරළ ඉක්මවා යන්නේ නැති නිසායි මේ අසුරයන් මහා සාගරයට මෙච්චර කැමති. ඒක කියවෙනි කරුණද? දෙවෙනි එක. බුදුරජාණන් වහන්සේට මේ පහරාද කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහා සාගරේ මලකුණු රඳින්නේ. මහා සාගරේ මලකුණු රඳින්නේ. මේ සාගරයට මලකුණු වැටුණු ඔව් ඒක රසාගරේ ඇතුලේ තියෙන්නේ. ඒක රැල්ලෙන් ගොඩට ගහනවා. මහා සාගරයෙන් ගොඩ ගහනවා මලකුණු. මහා සාගරයත් එක්ක එකතු වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා මහා සාගරයට මේ අසුර පිරිස් හරි ආසයි. ඊළඟට ඒ පහරාද කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා ගංගා තියෙනවා. ගංගා යමුනා අචිරවති සරභු මහි මේ මහා ගංගා වලින් නිරන්තරයෙන්ම වතුර ගලාගෙන ආවට පස්සේ සාගරය තුල වෙන්වෙන් වශයෙන් වතුර පවතින්නේ. මේව ගංගා නංගගේ වතුර. මේව යමුනා ගඟේ වතුර. මේව අචිරවති ගඟේ වතුර. මේව සරභූ ගඟේ වතුර. මේව මහි ගඟේ වතුර කියලා වෙන්වෙන් වශයෙන් ගංගාවේ වතුර පවතින්නේ. ඒ ගංගාවල වතුර ඔක්කොම ගලාගෙන සාගරයට ගියාට පස්සේ මොකද වෙන්නේ? සාගර ජලයේ බවට පත් වෙනවා. ඊට පස්සේ සාගර ජලය ගංගා ජලයේ නෑ. අන්න ඒක මේ සාගරයේ තියෙන ආශ්චර්ය කාරණයක්. ඒ නිසා මේ මහා සමුද්‍රයේට අසුරයන් බොහෝම කැමතියි. ඒක තමයි හතරවෙනි කරුණ. පස්වෙනි කරුණ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මහා සාගරයේට හැමතිස්සෙම වතුර ගලනවා. ගංගාවලින් ඇලදොල වලින් හැමතිස්සෙම සාගරයට හැමතිස්සෙම ගලනවා. ඔය අතරේ සාගරයට ආකාශයෙන් වැස්ස වහිනවා. කොච්චර වැස්සත් කොච්චර දිගට හරහට වතුර ගැලුවත් සාගරයේ උතුරලා යන්නේ නැහැ. මහා සාගරය උතුරලා යන්නේ නැහැ. අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. මේක මේ සාගරයේ තියෙන හාස්කමක්. මෙන්න මේ නිසා මේ අසුරයන් මහා සාගරයට හරි ආසයි. ඊළඟට කියනවා ස්වාමීනි ඒ වගේම හරි පුදුම දෙයක් තියෙනවා මේ සාගරේ. මහා සයිරි කොහෙන් ගත්තත් වතුර පොදක් එකම රසයි. ලවණ රසය ලුණු රසය. මහා සාගරයෙන් කොහෙන් ගත්තත් වතුර ටිකක් ලුණු රසයි. මේක මේ මහා සාගරයේ තියෙන හරි අපූර්ව දෙයක්. මේ නිසා අසුරයන් මේ මහා සාගරයට කැමතියි. ඊළඟට කියන ස්වාමීනි හත්වෙනි කරුණ මේ මහා සාගරය කියන්නේ සම්පත් සයුරක්. මහා සාගරය කියන්නේ වස්තු ගොඩක්.
මහා සාගරයේ තියෙනවා මුතු මැණික් වයිඩූරි මැණික් ඊළඟට සංඛ හග්ගිනි නොයි ගල් වර්ග රන් රිදී මේවා තියෙනවා මේ මහා සාගරේ මේ නිසා මේ මහා සාගරේට අසුරයින් හරි කැමති මේක මහා වස්තු සම්භාරයක් තියෙන නිසා ඊළඟට කියනවා ස්වාමීනි අටවෙනි කරුණ මේ මහා සාගරයේ ආශ්‍රය කරගෙන මහා අමුතු සත්තු ඉන්නවා මේ මහා සාගරයේ ආශ්‍රය කරගෙන මහා ප්‍රභු සත්ත්ව වර්ගය ඉන්නවා තිමි තිමිංගල තිමිරු පිංගල කියලා නම් වර්ගයක් තියෙනවා සත්තුන්ගේ අසුර කියන්නේ නම් ටික කියන්නේ අසුරයෝ දිව්‍ය නාගයෝ ගාන්ධර්වයෝ ඉන්නවා එතන මේ ඔක්කොම අමනුෂ්‍ය කොටස් වගේ නේ මේ විශාල කොටස් ඉන්න මේගොල්ලන්ගේ ශරීරය ගැන විස්තර කරන සමහරුන්ගේ ශරීර යදුන් 100 යදුන් 100 කියන්නේ අතම 400 යදුන් 100 ඊළඟට යදුන් 500 මේ වගේ මහා විශාල ආත්ම භාව තියෙන සතුන් මේ සාගරය ආශ්‍රය කරගෙන ඉන්නවා මෙන්න මේ අටවෙනි කාරණය නිසා ස්වාමීනි මේ අසුර පිරිස් හරි ආසයි මහා සාගරයට ඉතින් මේ පහරාද එහෙම කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා කාලා කියන ස්වාමීනි මමත් ආසයි භාග්‍යවතුන් වහන්සේගෙන් කාරණාවක් දැනගන්නට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට උච්චර ආස මොකද? දැන් අර ප්‍රශ්නේ මේ යා කාගෙන් දහන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට උච්චර ආස මොකද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් පහරාද ඔයා කියපු කාරණේම තමයි මටත් කියන්න තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ කරුණු 8ක් තියෙනවා. ආශ්චර්ය කරුණු 8ක් තියෙනවා. අන්නේ ආශ්චර්ය කරුණු 8 දැකලයි මාගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට මෙච්චර ආසා කියලා මේ කරුණු 8 විස්තර කරනවා. බුද්ධ ශාසනයේ කරුණු 8 තමයි මේක කියනවා මෙහෙම. කියනවා පින්වත් පහරාද මහා සාගරය ගැන දැන් ඔයා කිව්වනේ පටන් ගත්තු තැනම ජඹුරක් නැහැ කියලා. ටික 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 මේක ජඹුරට යන්නේ කියලා. අන්නේ වගේ තමයි කිව්ව මගේ බුද්ධ ශාසනය. පටන් ගත්තු තැනම ජඹුර නැහැ. පටන් ගන්න අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ඊට පස්සේ පංචශීල අරගෙන. ඊට පස්සේ තමයි ටික 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 ජඹුරට යන්නේ. ඊට පස්සේ ටික ටික අපි සීලේ වැඩි කරනවා. ඊට පස්සේ අපි හිත එකඟ කරනවා. සමාධිය ඇති කරගන්නවා. ප්‍රඥාව ඇති කරගන්නවා. පටිච්චසමුප්පාදේ ඉගෙන ගන්නවා. පංච උපාදාන ස්කන්ධය ඉගෙන ගන්නවා. චතුරාර්ය සත්‍ය ධර්ම ඉගෙන ගන්නවා. අවබෝධ කරනවා. අන්න ටික 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 ජඹුරට ගිලා අන්තිමට නිවන කරා යනවා යා. එතකොට මේ මහා සාගරයේ කෙමෙන් කෙමෙන් ගැඹුරට යනවා වගේ බුදුරජාණන් වහන්සේලා විසින් පිහිටුවා වදාරන බුද්ධ ශාසනයත් කෙමෙන් කෙමෙන් ගැඹුරට යන නිසා ඒ පිවිසෙන කෙනාට අමාරුවක් නැහැ. ඒ ශාසනය දැන් අපි ගත්තොත් අපි ඉස්සල්ලාම තියෙන පියවර මොකද්ද? සද්ධානුසාරී. ඊට පස්සේ ධම්මානුසාරී. ඊට පස්සේ සෝතාපන්න. ඊට පස්සේ සකදාගාමි මාර්ගය. ඊට පස්සේ සකදාගාමි. ඊට පස්සේ අනාගාමි මාර්ගය. ඊට පස්සේ අනාගාමි. ඊට පස්සේ අරහත් මාර්ගය. ඊට පස්සේ අරහත්. පිළිවිලින් 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 ගැඹුරට යනවා. මෙන්න මේකට බුද්ධිමත් ශ්‍රාවකයන් හරි ආසයි. අන්න ඒ නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට මෙච්චර ආසා. එතකොට පිළිවෙලින් පිළිවෙලින් ගැඹුරට යන සීලෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට ප්‍රඥාවෙන් විමුක්තියට ආන් ඒ විදිහට අනුපිළිවෙලින් යන එක.
මෙන්න මේක නිසා අපි කැමති වෙන්න ඕන මොකේටද බුද්ධ ශාසනයට අපි කවුරුත් බුද්ධ ශාසනයට කැමති වෙන්න ඕනේ අවබෝධයෙන්මයි වෙන දෙයකින් අපි අවබෝධ කරගන්න ඕනේ මේ බුද්ධ ශාසනයේ තියෙන ලක්ෂණ වෙන කොහෙවත් නැහැ වෙන කිසිම ආගමක වෙන කිසිම දර්ශනයක වෙන කිසිම තැනක මේ බුද්ධ ශාසනය විස්තර කරන වැඩපිළිවෙල ඒ ලක්ෂණ ඒ විස්තර නැහැ එනිසා අපි පහදින්න ඕන බුද්ධ ශාසනයට අන්න එතකොට තමයි අපි ශ්‍රාවකයෝ වෙන්නේ ඊළඟට දෙවෙනි කරුණ කියන මහා සාගරේ වෙරළ ඉක්මෝ යන්නේ මහා සාගරය වෙරළ ඉක්මෝ යන්නේ වෙරළ වෙරළින් වට වෙලා තියෙන්නේ ඒ වගේ තමයි මේ ශාසනයේ ශ්‍රාවකයන් සීලේ නැමති වෙරළක් හදාගෙන ඉන්නේ ඒ වෙරළ ඉක්මෝ යන්නේ සීලේ නැමති වෙරළෙන් එයාගේ ජීවිතේ වට කරගෙන යා ඉන්නේ එයා ඒක ඉක්මෝ යන්නේ ඒක තමයි මේ ශ්‍රාමේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා ශික්ෂාපද මෙන්න මේ ශික්ෂාපද නැමති වෙරළෙන් එයාගේ ජීවිතය ආරක්ෂා කරගෙන ඉන්නවා ශික්ෂාපද වලින් වට කරගෙන ඉන්නවා එයාගේ ජීවිතේ මේක බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් තුල තියෙන එකක් මෙන්න මේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ජීවිතේ ගියත් වෙනස් කරන්නේ ඒ නිසා බොහොම ආසයි කියන ශාසනයට සීලය ගැන. එතකොට බලන්න අපි කොච්චර දුරට එහෙම අපි කල්පනා කළ යුතුද කියලා. දැන් පසුගිය දවස්වල මං ගියා ওই මැද පෙරදිග රටවල් කීපයකට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දැන් ඉස්සර වගේ නෙවෙයි. හරි වෙනස්. මිත්‍යා දෘෂ්ටික යුවල් වල යන ගුරු සේවිකාවකට ගියාට පස්සේ අහනවා උඹලගේ ආගම මොකක්ද කියලා අර මුස්ලිම් නඩ නෝනලා. අහුවම මේගොල්ලෝ දෙකට තුන නැමිලා කියනවා අනේ බිසවුන් වහන්සේ අපි ආගමයි අපි කතෝලික. ඒ මොකද? තවන්ට අලාභයක් වෙයි කියලා බෞද්ධ කියලා කියන එක. අද තියෙන தත්ති අර මිත්‍යා දෘෂ්ටිකින්ගේ ගිවල් වල හැලිවලන් හොදන්න ගිහිල්ලා කරගන්න දේවල් මේ රටට වෙච්ච විපත ඕනෝක කිසිම අභිමානයක් නැහැ අයිය අපි මෙහෙම කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකින් ගිවල් වල ගිහිල්ලා කියලා මීට වඩා හොඳයි නේ අපි මේ සම්බෝල ලැබති කාලේ හරි මේ ඉන්නවා අපි ආගම රැකගෙන හිතන්නේ නැහැ ඔක්කොම පාවල දීගෙන යනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝද මේ කියලා හිතෙනවා අපට පුළුවන්කම තියෙන්න ඕනේ අභිමානවත් ලෙස මේ බුද්ධ ශාසනය තුල නැගී සිටින්න. අන්න අපට පුළුවන්කම තියෙන්නුන්නේ අපි බෞද්ධ කියලා හොඳට කියන්න පුළුවන්කම. දැන් ඒ උතරන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ලක්ෂණ බලන්න අහිංසක සිදුවීමක් තියෙනවා. හැබැයි ඒක වරද්ද ගත්තේ මේ ඌමනන් නැතිදයක් කරන්න ගිහිල්ලා ශාක්‍ය වංශේ කට්ටිය. අපි දන්නා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශනේ වැඩි පිරිසක් මාර්ගඵල ලැබුවේ ශාක්‍ය වංශ පිරිස. උන්වහන්සේට ශාක්‍ය මුනි ඉන්ද්‍ර කියනවා. ශාක්‍ය මුනි රජු. ඉතින් උන්වහන්සේගේ ශාක්‍ය වංශ පිරිස හරියට මගඵල ලැබුවා. නමුත් කොටසක් හිටිය මහා අහංකාර. අපි තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කියලා. ඉතින් ওই කාලේ කොසල් රජුරුව හැම පැත්තෙම තමන්ගේ අන්තපුරේට කුමාරිකාව ගෙන්න ගන්නවා. ශාක්‍ය ජනපදයේට පණිවිඩයක් ලැබුවා. මේ ශාක්‍ය ජනපදයේ බදු ගෙව්වා කුසල් රජුරවන්ට. ඉතින් මේ ශාක්‍ය ජනපදයට යවුව මේ ඇමතිවරයෙක් යවුවා රාජකුමාරිකාවක් එවන්න කියලා අන්තපුරේට. ශාක්‍ය වංශකේ එකතු වෙලා කතා වුණා අපි අපේ කෙනෙක් යවන්න ඕනේ නැ මේ වංශ කිලුට කරන්න. අපි ඒකට මේ වෙන කෙනෙක් තෝරමු කියලා වාසභ කත්තියා කියලා කුමාරිකාවක් තේරුවා. ඒ කුමාරි ශාක්‍ය දාසියෙකුගේ කුසේ උපන්න ශාක්‍ය කුමාරයෙකුට දාව. ඒතර පිරිසිදු ශාක්‍ය වංශේ නෙවෙයි ආන්නේ යාව පිටත් කළා.
වාසප කට්ටිය ලස්සනයි ඊට පස්සේ මොකද නේ යාට හම්බ වුණා අගබිසූ තනතුර යාට පුතෙක් උපන්නා ඒ පුතා තමයි විදුඩබ දැන් විදුඩබ තරුණ වුණාට පස්සේ දැන් යාට තමයි ඊළඟට රජකම එන්න තියෙන්නේ දැන් යා ඉතින් හරි ඉහළ මට්ටමින් ඉන්නේ එක්කෙනෙක් දැන් යා නිවේදනයක් නිකුත් කළා දවසක් මං එනවා අපේ අම්මගේ මව් බිසවුන් වහන්සේගේ මව් රජිනගේ ජනපදේ බලන්න එනවා කියලා. ඔන්න මේ විදුඩබ කුමාරයා පිටත් වුණා. දැන් ශාක්‍ය වංශ පිරිස මොකද කළේ පිළිගැනීමේ උත්සවයක් තිබ්බා. ඒ රජකුමාරයා නෙන්නේ පිළිගැනීම උත්සවය තිබ්බා පුටි වාඩි වෙලා ඉතින් පිළිගන්නේ කියලා ඉවරුණාට පස්සේ ආපහු ගියා. යනකන් ඉඳලා ඒක ශාක්‍ය වංශයේ ප්‍රභු සීය කෙනෙක් වතුර භාජනය කරන් එවල ඒක පාටට සීට් එකට ගැහුවා වාඩි වෙලා හිටපු. එයා ඒගොල්ල ගියාට පස්සේ ගහලා ඉක්මනට හේදුවා මොකද මේ කුලෙන් අඩු එක්කෙනෙක් අපේ සීට් එකක වාඩි වුණා කියලා. මේක CID එක ගිහිල්ලා යාරයට කිව්වා. කාටද? විදුඩබ කුමාරට. විදුඩබ කුමාරයා වෛර බඳගත්ත හිටපන් මම රජ වෙනකන් හිටපිය. ඔන්න බලන්න මේ හිටිනේ දේශපාලනය කියන්නේ අප්පා හරි භයානක එක. හිටපිය මං රජ වෙනකන් කියලා කල්පනා කරගෙන ඊට පස්සේ දැන් අනේ අහිංසක ශාක්‍ය වංශිකයන් විශාල පිරිසක් මේ සීල සමාධි ප්‍රඥා වඩනවා. අර දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න කීප දෙනෙකුගේ ප්‍රශ්නයක් මේ. ඊට පස්සේ මොකද වුනේ? විදුඩබ රජ වුණා. රජ වෙලා එයාගේ එකම බලාපොරොත්තු මුළු ශාක්‍යයන් වනසලා දාන්න. එයා සේනා සංවිධානය කරගෙන දැන් පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සිද්ධිය ඉරුදී යන්නකට පායන කාලයක් කොළණේති ගහක් යට බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්න මේ සීනාව වෙන පාරේ විදුඩබ කුමාරයා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා වැඳා. වැඳලා ස්වාමීනි මේ හොඳ කොළ තියෙන ගස් තියෙද්දී මොකද මේ කොළණේති ගහක් යට ඉන්නේ කියන රජතුමනි මගේ ඥාතීන්ට විපතක් සිද්ධ වෙන්න යන වෙලාවේ මං කොහොමද කොළ තියෙන ගහක් යට ඉන්නේ एक किंवा वितराई मिडूड़ बुकुमारे आपाहु हरिला सेनावत तरगिन आवा दंग तिंग मेरे इन्वानी वाटिंग में आवश्यक न पोरा दान इन्वानी दिंग एक एक न हानते आई अब वहाँ से पाली करने नहीं ताई मेक करने नहीं दंग कथा उन्होंने इधर इन्वानी हम कोहे इधर वासे आयत लैंस तूना सेनावार गिर लैंस त्विला පිටත් තුන ඉදා බුදුරජාණන් වහන්සේ 이르දි බලයෙන් ගල් තලාවකදී කරත්ත එරෙන්න සැලැස්සුවා. ඊට පස්සේ ආපහු හැරිලා ආවා. ආයි කල්පනා කළා විදුඩුබ නෑ මේක දෙකෙන් එකක් කරන්න ඕනේ කියලා ආයි ගියා පිටත් තුන. බුදුරජාණන් වහන්සේට කරන්න දෙයක් නෑ ඉදා උන්වහන්සේ නිස්සබ්ද වුණා. අනේ අර අහිංසක සීල සමාධි ප්‍රඥා වඩමින් සිටියේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අහනවා කඩු අරන් ගිලා කවුද තොපි මොන වංශයද කියලා අහනවා දැන් බොරු කියන්නේ අන්න වෙරළ ඉක්මවා යන්නේ වෙරළ ඉක්මවා යන්නේ කවුද තොපි කියලා අහනවා ආව ගමන් ගිහිල්ලා තනකොළ බදා ගන්නවා අපි තෘණ ශාක්‍ය කියනවා කොච්චර අහිංසකද බලන්න ආයුධ ගත්තේ නෑ අතට ඊට පස්සේ මේගොල්ල මරුන් කෑවා මාර්ග බලලා අපි විශාල පිරිසක් ඔයාතරේ තරුණ ශාක්‍යයන් 4 දිනක් ඒ ශාක්‍ය සේනාලට 4 දිනක් මේකට ප්‍රතිවිරුද්ධව සටන් කරන්න ඕනේ කියලා සංවිධානය වෙන්න ගත්තා. ගන්නකට මාර්ගඵලලාභී ශාක්‍ය විරස කිව්වා බෑ අපිට යුද්ධ කරන්න බෑ. අපි බුදුරජාණන් වහන්සේනම 15 වෙච්ච වංශේ. ඒ නිසා උඹලා අපේ වංශයට කැලලක් කරනවා ප්‍රාණඝාත කළා. මනුෂ්‍ය ඝාතන කළා. උඹලා අපේ වංශේ නිරපහරිනවා කියලා ඒගොල්ලෝ අයින් කළා. ඊට පස්සේ ඒගොල්ලෝ ශාක්‍ය ජනපදයේ දාලා ගිහින් ඈත පළාතක පදිච්ච වුණා. අර ශාක්‍ය පිරිස මෙරිලා ගියා. හරි පුදුමයි මේ ඉතිහාසය. බුදුරජාණන් වහන්සේගේ ශාසනයට සම්බන්ධ පිරිස කොයිතරම් නිර්මලද කියලා. මේ ශික්ෂාපද කොහොමද මේ ආරක්ෂා කරලා තියෙන්නේ කියලා. ලෝකෙ වෙන කිසිම ආගමක එවැනි ඉතිහාසයක් නැහැ.
ක්‍රිස්තියානි ආගම ගත්තොත් කඩුවෙන් කිනිස්සෙන් තමයි ඔක්කොම යන්නේ. අනිත් ආගම ගත්තොත් කඩුවෙන් කිනිස්සෙන් තමයි ඔක්කොම යන්නේ. මේක හාත්පසින් වෙනස්. අන්න ශ්‍රාවකයන් බුද්ධ ශාසනයට පහදින තැනක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අන්න ඒ වගේ ශික්ෂා පද ආරක්ෂා කරගෙන ඉඳලා තියෙනවා. තින්කේනා පහාරාද මෙන්න මේ වගේ මගේ ශාසනයේ ශික්ෂාපද ආරක්ෂා කරගෙන ශික්ෂාපද පනවන ලද ශික්ෂාපද රැකගෙන මේ ජීවිතේ ඉස්සරහට ගියා කියලා. ඊළඟට කියනවා පහාරාද මේ මහා සමුද්‍රේ මලකුණු රඳින්නේ. මහා සමුද්‍රේ මලකුණු රඳින්නේ වගේ මගේ මේ බුද්ධ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ශ්‍රාවක පිරිස අතර භික්ෂු භික්ෂුණී සංඝයා තුළ ඒ වගේම උපාසක උපාසික පිරිස තුළ යහපත් පිරිස තමයි ඉන්නේ කියන මේක කියන භික්ෂු සංඝයා යම් ආකාරයකින් සීලයෙන් තොර වෙලා සමාධි ප්‍රඥා වලින් විශේෂයෙන්ම මෙතන කියන ශික්ෂා පද වලින් තොර වෙලා යාගේ ජීවිතය තුළ කිලුටු කරගෙන සංගයා මැද්දේ හිටියත් යා සංගයාට අයිති නෑ. සංගයාට යා අයිති නෑ. මේකට හරිය ලස්සන සිදුවීමක් තියෙනවා. ඒකමයි මේ පහාරද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතු. නැත්තම් උන්වහන්සේත් එක්ක මේ පහාරද කතා කළා කියලා කවුරුත් දන්නේ නෑ. උන්වහන්සේ මේ දේශනා කරන්න හේතු වෙච්ච පාදක වෙච්ච කාරණේත් ඒක. දවසක් පෝය කරන්න අවස්ථාවක් ආවා. උපෝසත දවසක් පෝය කරනවා කියලා කියන්නේ මේ ශික්ෂාපද තියෙනවා මේ පැවිදි ජීවිතය ආරක්ෂා වෙන ශික්ෂාපද. මේවා ප්‍රාතිමෝක්ෂ දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ නමක් මුල් කාලේ ඉව විස්තර කරනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටිද්දී ශ්‍රාවකයන් වහන්සේ නමක් විස්තර කරනවා. ඉතින් මේ පෝය දවසක් ආවා. පෝය දවසේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසයි ගිහින් ඒ විහාරේ වැඩ සිටියා ප්‍රාතිමෝක්ෂ දේශනාවට ශික්ෂාපද ගැන. බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්නවා භාවනා නියෝගී ඉරියව්වෙන් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. එදා සාරිපුත්ත හාමුදුරුවෝ මොග්ගල්ලාන හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා ගොඩක් හිටියේ රහතන් වහන්සේලා. දැන් උන රෑ වුණා. ප්‍රාතිමෝක්ෂ දේශනා කරන පාටක් නැහැ. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට කල් පැමිණුණා දැන් මේ රැ වෙලා. බුදුරජාණන් වහන්සේ උත්තරයක් දුන්නේ දැන් මොන රැ දෙක විතර වුණා. එකම ඉරියව් තාම ඉන්න ස්වාමීන් වහන්සේලයි සීල පිරිස කියනවා ස්වාමීනි. ආනන්ද හාමුදුරුව ආයමත් වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා දැන් බොහෝ වේලාවක් බලාපොරොත්තුෙන් වාඩි වෙලා සිටිනවා. ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න දැන් මේ කාලයයි කියලා. එහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ නිස්සබ්ද වුණා. පාන්දර ඔන්න දැන් එළිවේගෙන එනවා. එළිවේගෙන එනකොට ආනන්ද හාමුදුරුවෝ ආයි වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඔන්න එළිවේගෙන එනවා. දැන් ගොඩාක් වෙලා භික්ෂුන් වහන්සේලා වාඩි වෙලා ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න කාලයයි. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද සංඝයා අපිරිසිදුයි. එතන හිටපු සංඝයා අතර අපිරිසිදු එක නමක් ඉන්නවා. මුගලන් හාමුදුරුවෝ එක පාට මොකද කළේ? උන්වහන්සේගේ හිටින් බැලුවා විමසීම් සීකෙක් කෙනාගේ. බල අල්ලගත්තා. එහෙමනම් පැහැදිලිව පේනවා කයින් කරාට මේක හිතේ ටේප් වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද වුනේ? මේ හිතේ තිබුණ ප්‍රශ්නේ අල්ලගත්තා. අල්ලගෙන මුගලන් ආඳුරු ගිහින් කිව්වා ආශ්මතුන් නැගිටින්න මෙතනින් යන්න ඔබ සංඝයාට අයිති නැහැ කිව්වා. මේකින ගල තිබ්බා වගේ ඉන්නවා. ඉතින් ආයත් කිව්වා ආයස්මතුන් බුදුරජාණන් වහන්සේ බෝ අඳුන ගත්තා සංඝයාට අයිති නැහැ කිව්වා. ආයතින ගල තිබ්බා.
ඊටවසේ ආනන්ද හාමුදුරුව මොකද කළේ ළඟට ගියා ඇදලා ගත්තා අතින් ජනවාගේ වෙලියට එලියට දැම්මා ගල් දොර වහලා මුගලන් හාමුදුරුව එළිපස ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් ප්‍රාතිමෝක්ෂ දේශනාවට කාලයයි සංඝයා පිරිසිදුයි බුදුරජාණන් වහන්සේ වදාලා මුගලන් හරි පුදුමයි කිව්ව මේ උදයයි කියලා කිව්වා මෙච්චර දෙයක් වෙද්දි සද්ද නැතු අන්නේවිලි තමයි ඉවලෙත් මේ පහාරාද අසුරයාට මේ බුද්ධ ශාසනය ගැන කියපු මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාන අපිත් මේ චුට්ට චුට්ට හරි දැන කියාගෙන ඉන්න ඕනේ නැත්තම් අලුත් සිරිත් දැන් බො වෙලා තියෙනවා පිරිත් නූල් ගැට ගන්නවා කාන්තාවන්ගේ අත්වල හාමුදුරුවරු නැද්ද කාන්තාව ගින් දික් කරනවා අප කරන්නේ නැද්ද ඒක ධර්මයට විනයට එකඟද විරුද්ධද විරුද්ධයි පිරිත් නූල් ගන්න මීට පස්සේ මේ පිරිත් පැන් ගන්න අධිකම දික් කළා අධික මෙහෙම එකතු කළා අන්න ඒ විදිහට පිරිත් නූල් ඉල්ල ගන්න එතකොට කවුරු හරි කෙනෙක් කියයි ඔය මොකද කියලා හයි මේ පිරිත් පිරිත් නූල් ගැට ගන්න ස්වාමීන් වහන්සේ ඔය මොකද කියලා සරදාය එතන මොකද කියන්නේ මේක තමයි ස්වාමීන් වහන්සේ විනයානුකූල ක්‍රමය එතකොට යාචේ නැ දිනවත් එතකොට මොකද දිනවද එතකොට ආ එතකොට තීරුම් ගන්න මෙයානම් සාගර ජලයට අයිති නැ ආ මෙයා ගොඩ ගහන එකක් දැන් ඊළඟට පුරුදු වෙලා තියෙනවා සමහර තැන්වල ස්වාමීන් වහන්සේලා පුරුදු වෙලා තියෙනවා කාන්තාවන්ගේ ඔළුවට අත තියන්න ඔළුවට අත තියලා සීත් පතන ආශිර්වාද කරන්න කාන්තාවනුත් ඉතින් සමහර ඉන්නවනේ ඥානි මදි ඒගොල්ලෝ මොකද කරන්නේ ඔළුව පාත් කරන් දුවන ළඟට මොකටද ඔළුවට අත තියෝ ගන්න මේව මොනවද ධර්මයට අයිතිද විනයට අයිතිද දෙකටම අයිති නෑ පව් දෙපැත්තටම පව් ඒ නිසා මම මෙහෙම කිව්වහම ඊයේ මම වැඩසටහනදී කිව්වන් පස්සේ කාන්තාවක් හරි කම්පා වෙලා ආවා එයාගේ ඇතින් එයා දවසක් ඒක ඒක හේතුව ඒක ඒකට හේතුව ස්වාමීන් වහන්සේලා දන්නෙත් නෑ විනය ගිහි අය දන්නෙත් නෑ විනය මට කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ මේ මෙහෙමයි අපේ ගෙදරට දවසක් ස්වාමීන් වහන්සේ නමකට ඉතින් අපි වන්දනා කළා මගේ උළුට තත තියලා සෙප් පැතුවා ඉතින් මේ ඒක හරිද මම කිව්වා හරි නෑ ඒක වැරදි පවුද මං කෝ ඔව් ඊට පස්සේ මං කෝ දැන් ඉතින් ඒක හිතන්න එපා නැත්තම් ඊට පස්සේ වෙන්නේ මොකක්ද දැන් ඔකත් ඇවිත් ඇවිදලා අන්තිමට මේ හාමුදුරු කිරේ ද්වේෂයක් ඇති කරගන්නවනේ මේ අපි අපිවත් තමාරු දාලා තියෙන මේ හාමුදුරු රුමේ විනේ දන්නේ නැතුව කියලා මං කෝ එහෙම නෙමෙයි මේ හාමුදුරුත් විනේ දන්නේ නැතුවයි මේක වෙලා තියෙන්නේ ආයෝජනකේ මෝඩකම් කරන්න යන්න එපා කියලා අන්න බලන්න බුද්ධ ශාසනයේ තුල අපි හොඳට තේරුම් ගන්න ඕනේ නම් මේ පිරිසිදු බව එක තමයි මේ ශාසනයේ දියුණුව ඉතින් අන්න බුදුරජාන් වහන්සේ වදාළ තමන්ගේ ශ්‍රාවකයන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයට ආස කරන දෙයක් ඒක මහා සාගරේ කුණු රඳින් නැහැ වගේ බුද්ධ ශාසනය කියන්නේ එහෙනම් මේ කිලුට වෙච්ච ජීවිතවල එකතුවක් නෙවෙයි බුද්ධ ශාසනය කියන්නේ සුපාරිශුද්ධ ජීවිතවල එකතුවක් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද දැන් ඔබ කිව්වා මහා සාගරේ මෙන්න මෙහෙම හාස්කමක් තියෙනවා කියලා. මොකද්ද? ගංගා යමුනා ආචිරවතී සරබූ මහී කියන මහා ගංගා වලින් ජලය ගලාගෙන ගිහිල්ලා වින් වින් වශයෙන් ජලය පවතින්නේ නෑ. ඔක්කොම එකතු වෙලා මොන ජලය බවටද පත් වෙන්නේ? සාගර ජලයේ බවට පත් වෙනවා මෙන්න මේ වගේ කිව මගේ බුද්ධ ශාසනය මගේ බුද්ධ ශාසනයේ සෑම කුලයකින්ම මහණ වෙනවා සෑම කුලයකටම අයිති පිරිස ශ්‍රාවක බවට පත් වෙනවා ඊට පස්සේ ආයේ කුලේ අතාරිනවා ඊට පස්සේ ආයේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් කුලයක් නෑ කිව මේ ශාසනය අර ගංගාවලින් ජලයේ ගලාගෙන ගිහින් සාගරයට වැටුණාම සාගරයේ ජලය වන්නේ යම්සේද
අන්නේ වගේ කිව්වා නොයේ කුල වලින් ගිහිල්ලා මහාන වුණාට පස්සේ කුල ආйти නැහැ කුල නැහැ අන්නේ එතන තමයි බුද්ධ ශාසනය එහෙමනම් අපිට පේනවා දැන් අපිකම මේ ගෝයික මහාඳුරු ඔව් මේ කරා විහාඳුරු මේ පදු ඔහම වින් කරන්න පුළුවන්ද කවදාවත් යම් තැනක ඒ වගේ වෙන් කිරීමක් කරනවා නම් යම් සමාජයක එතන බුදු සසුන නැහැ දැන් මට ඊයාරෙන් කියන එතකොට එක මහත්තයෙක් මට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් අපිට හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපේ පන්සලේ හාමුදුරු එක කුලීක ඒ හාමුදුරුව සමතිස්සෙම දායක සභාවට තෝරගන්නේ ඊ කුලිය අය කියලා එතකොට බුද්ධ ශාසනයක් තියෙනවද මොන බුද්ධ ශාසනයක් නැහැ එහෙම එකක් නැහැ බුද්ධ ශාසනයක් තිබ්බනම් ඒවා තියෙන විදියක් නැහැ දැන් ඔබ බලන්න බුද්ධ බෞද්ධයගේ තත්ත්වේ මංගල යෝගින දෙනුම් තීරි බලලා තියෙනවද ආන් ඒක තියෙනවා මොනක් තියෙනද බුදු ගෝවි බුදු කරා ඔව් බුදු පාදු මෙහෙම වෙන්න පුළුවන්ද මේක වෙන්න බෑ යම් කිසි කෙනෙක් තිසරණේ පිහිටලා මේ සංසාරී ස්වභාවය බලන්නට මොන කුලද ඇයි අපික මේ ජීවිතේ ඔන්න මහා එක්ක වංශේ එක්ක හුණ ඊන කුලේ මෙයා හිටියා මෙයා ගෙව්ව දුස්සීල ජීවිතයක් අධාර්මික මරණින් පස්සේ සර්පෙක් වුණා දැන් මොන කුලේද සර්ප කුලේ මරණින් පස්සේ බල්ලෙක් වුණා දැන් බල්ලු කුලේ මරණින් පස්සේ පූසෙක් වුණා දැන් පූස් කුලේ ආන්නේ මේ කුලේ කුලේ කියලා කියන බුරුදයක් ඒ කිසිම ක්‍රමයකට මිනිස්සෙක් හොයන්න බෑ කෙස්සලින් හොයන්නද දත්වලින් හොයන්නද නාහෙන් හොයන්නද කන්වලින් හොයන්නද නේවලින් හොයන්නද කිසිම ක්‍රමයකින් හොයන්න බෑ ඒක තනි කර අවිද්‍යාසහගත මාන්නකාර මිනිස්සු විසින් හදාගත්තු ලාමක දෙයක් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ කොයිතරම් දියුණු මට්ටමක්ද කොයිතරම් දියුණු මට්ටමක්ද කිසිම කුල ભેදයක් නැහැ ಜಾති ભેදයක් නැහැ ගෝත්‍ර ભેදයක් නැහැ වර්ණ ભેදයක් නැහැ කිසි ભેදයක් නැහැ ගෞතම බුද්ධ ශාසනයට සියලු දෙනාම ඇතුළු වුණා නම් ඒ අය බෞද්ධ එයා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකය එයාට ભેදයක් නැහැ අන්න එතන තමයි බුදු සසුන තියෙන්නේ යම් සමාජයක් තුල කුල ભેදයෙන් වෙන් කරනවා නම් එක එක්කෙනා එතකොට එතන ගුණයට තැනක් තියනවද සීලයට තැනක් තියනවද නෑ ගුණධර්ම වලට සීලයට කිසි තැනක් නෑ නමුත් බුද්ධ ශාසනයේ ඊට වෙනස් එකක් බුද්ධ ශාසනයේ වෙනස් එකක් අපි කියමු හීන කුලයක කෙනෙක් පැවිදි වෙනවා පැවිදි වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලී යෙදෙනවා සමාධිය ප්‍රඥාව දියුණු කරනවා මාර්ගඵල ලැබල රහත් වුණා උසස් කුලයක කෙනෙක් පැවිදි වුණා පැවිදි වෙලා කුලේම කාල් ගග එයාගේ ජීවිතය තුළ අපි මේ අසල් කුලේ අපි මේ වංශවත් පරම්පරාවේ ප්‍රභූ පෞලක කියේ කියේ පරම්පරාවේ පම්පෝරී කියේ කියා ඉන්නවා සිල් රකින්නෙත් නැහැ සමාධිය කොඩන්නෙත් නැහැ ප්‍රඥාව පුරන්නෙත් නැහැ මේ දෙන්න අතර ශ්‍රේෂ්ඨ කවුද අර හීන කුලින් මහාන වෙලා අරහත්ත්වයට පත්වෙච්ච උතුම් රහතන් වහන්සේ ඒ දින අතර ලාමක කවුද? ආර උසස් කුලේ මහාන වෙලා කුලේම කියේ 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 හිටපු ප්‍රතිපත්තියෙන් බැහැර වෙච්ච කෙනා. අන්න එහෙනම් අපිට පැහැදිලිව පේනවා ධර්ම මාර්ගයේ තුල කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ කුලේ නිසා නොවේ. බුද්ධ ශාසනයේ කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ කුලේ නිසා නොවේ. බුද්ධ ශාසනයේ කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ උගත්කම නිසා නොවේ. බුද්ධ ශාසනය තුල කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ ධනෙ නිසා නොවේ. බුද්ධ ශාසනය තුල කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ බලය නිසා නොවේ බුද්ධ ශාසනය තුල කෙනෙක් ශ්‍රේෂ්ඨවන්නේ ගුණ ධර්ම නිසා ආහනේ නිසා අපිට මේ ශාසනය කිරී ගොඩාක් පහදින්න පුළුවන් කොයිතරම් දියුණු මට්ටමක් මුස්මේ ලෝකේ ලෝක ඉතිහාසය ගත්තොත් එවැනි දියුණු මට්ටමක් කිසිම සමාජයක නැහැ බුදුරජාණන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ විසින් පිහිටවාදාල බුද්ධ ශාසනය තුල මිස වෙන කිසිම තැනක නැ මෙච්චර දියුණු මට්ටමක් ආන්නේ නිසා අපට ගොඩාක් පහදින්න පුළුවන් ගෞතම බුද්ධ ශාසනය ගැන කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා දැන් මම අහලා තියෙනවා සමහර පන්සල් තියෙනවලු මම නම් දැකලා නැ මෙයා අහපු දේවල් අඩු කුලී ගෙවල් වලින් ගාණි ගන්න නැහැලු අමුවින් ගන්නවා ලිලුලු එවම් බටු පොල් කැකිරි ඒව කුලී මිශ්‍ර වෙන්නේ කපල උයපු ගමන් කුලී මිශ්‍ර වෙනවා පුදුම වැඩි මෙහෙම කියන්න පුළුවන් බුද්ධ ශාසනය නම් මිත්‍යා දෘෂ්ටිය එතකොට එහෙම එකක් තියෙන විදියක් නැහැ මේ මනුස්ස ජීවිතවල ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම මේ මහා සාගරයට අසුරයන් නාශ කරන තව කාරණයක් තමයි සාගරයට කොයිතරම් ජලයේ ගලාගෙන ගියත් සාගර ජලය සාගරේ උතුරන්නේ නැහැ වැඩි වෙලා දැන් අපි දන්න වැව් උතුරනවා වැව් ආන් දානවා ගංගා උතුරනවා නමුත් සාගරේ හැමදේම ගලනවා වතුර එහෙන් සාගරයට වැස්ස වහිනවා උතුරන්නේ මේක ආශ්චර්ය කාරණයක් ඒ වගේ තමයි කියනවා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත රහතන් වහන්සේලා පිරිනිවන් පෑවත් ඊ අමා මහ නිවන අඩු වෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ නිර්වාණ ධාතු එකයි අපි කොයිතරම් වාසනාවන්තද කියලා තේරෙන්නේ පින්වතුනි මේ බුද්ධ ශාසනය ගැන කල්පනා කරන එකටයි අපට ලැබිච්ච බුද්ධ ශාසනය කොයිතරම් ශ්‍රේෂ්ඨ එකක්ද කියලා ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ පහරාදට පහරාද දැන් ඔබ කිව්වා මහා සාගරේ කොයින් ගත්තත් කොයි පැත්තින් ගත්තත් දිය දූතක් මොන රසයිද ලුණු රසයෙන් යුක්තයි ලවණ රසයෙන් යුක්තයි ඒ වගේ තමයි ගෞතම බුද්ධ ශාසනය විමුක්ති රසයෙන් යුක්තයි මොන රසයෙන්ද එතකොට බුද්ධ ශාසනයේ හරය සීලේද හරේ සීලේ නෙමෙයින සීලෙන් ඒක ඉවරයි හරේ සමාධියද සමාධියත් නෙමෙයින සමාධිය නවතිනවා හරේ ප්‍රඥාවද ප්‍රඥාවත් නෙමෙයින් නවතින හරේ මොකන්ද විමුක්තිය විමුක්තිය හරේ කරගෙනයි බුද්ධ ශාසනය තියෙන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඩ වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් දකින්ට වැඩම කළා ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ මේ හොඳටම අමාරුයි නැගිට ගන්න බෑ ඇඳි හාසි වෙලා හිටි. බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා අමාරුවෙන් දැන් නැගිටින්න දඟලනවා. ඇඳි. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා හා හා පින්වත් භික්ෂුව නැගිටින්න දෙපා ඔහොම ඉන්න මට මේ වාඩි වෙන තැනක් තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වාඩි වුණා. වාඩිලා හැවුවා පින්වත් භික්ෂුව කොහොමද දැන් ඔබේ අසනීප තත්ති? අනේ ස්වාමීනි මට හරිම අමාරුයි. ඉන්න ඉන්න වැඩි වෙනවා අඩු වෙනවා පේන්නේ නැහැ කියලා. පසුතැවිල්ලක් මොකක්ද තියෙනවද හිතේ? අනේ ස්වාමීනි මට ලොකු පසුතැවිල්ලක් හිතේ තියෙනවා කියලා. මොකද්ද කියලා? අනේ මට ඉස්සර සමාධිය තිබුණා ඒක නැතුව ගියා. මගේ සමාධිය නැතුව ගියා මට ඊගෙන හරි පසුතැවිල්ලක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් භික්ෂුව ඕක පසුතැවෙන්න කාරණාවක් නෙවෙයි. සමාධිය නම් බුද්ධ ශාසනයක සාරය පසුතැවෙන්නට කමක් නැහැ. සමාධිය නෙමෙයි මේකේ සාරය විමුක්තියයි. එනිසා ඔබ ධර්මයෙන් ශ්‍රවණය කළ අහන්න කියලා මේ පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ අහගෙන 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 ගියා. මෙයාගේ හිත දියුණු වෙලා ගියා. ඒ ළිඳ ඇඳි මරණාසන්න වෙලාවේ නිවන අවබෝධ කළා. විමුක්ති රසයෙන් යුක්තයි. එහෙනම් අපිට මේ බුද්ධ ශාසනය කෙරෙහි කොයිතරම් සතුට වෙන්න පුළුවන්ද? අපිට කොයිතරම් ලාභයක්ද මේක කියලා. පින්වතුනි මේ බෞද්ධ සමාජයක ඉපදින්න ලැබීමත් ලාභයක්. මේ එක ඒ අන්‍යාගමික පෞලක සිදුවීමක් මට දැන් පසුගිය දවස්වල දැනගන්න ලැබුණා. ඔන්න පුතෙක් මැරුණා. ඒගොල්ලෝ ක්‍රිස්තියානි පෞලක්. ඉතින් ඊළඟ පෞල ඊළඟ අල ඒගොල්ලෝ සිංහල නෙමෙයි. එතකොට ඒ ඊළඟ පෞලේ එක්කෙනා කියන මේ පුතා වන්නා කරනවා මේ ගෙදර ආච්චි මෙහෙම කොයිතරම් හොඳ ළමයෙක්ද
මේලමයා රස්සාව කළ පඩි ගත්තාම අරක්කු බෝතලයකුයි සිගරට් පැකට් එකකුයි අරගෙන අම්මට දෙන්න ගිනල්ලා දැක්කද තත්ති දැන් අපි කොච්චර බේරිලා බේරිලාද බෞද්ධ වෙච්ච නිසා එතකොට බලන්න කොයිතරම් ලාභයක්ද බුද්ධ ශාසනයකට සම්බන්ධීම අපි දන්නවා බෞද්ධ පවුල් ඉන්නවා ලංකාවේ හරිම පුදුම ශීලවත් ගුණවත් බණ භාවනා කරනවා මුළු පවුලම ධර්ම සාකච්ඡා කරනවා මට පොඩි දරුවෙක් කියලා කියන අනේ ස්වාමීනි අපි අපේ ගෙදර කෑම මේසෙදිත් කතා කරන්නේ ධර්මයේ කියලා ඉතින් එච්චරම හරිම සුන්දර පවුල් ජීවිත බිහි වෙලා තියෙන බුද්ධ ශාසනය නිසා ඉතින් ඒ නිසා අපට ලොකු ලාභයක් ඒක ඒ නිසා විමුක්ති රසයෙන් අනුන වූ උතුම් ශාසනයක තමයි අපි මේ ජීවිතේ පැහැදිලා බුද්ධ ශාසනයට පැහැදිලා අපි ගත කරන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අදාළ දැන් පහරාද ඔබ කිව්වනේ මහා සාගරය කියලා කියන්නේ සම්පත් සයුරක් මහා වස්තු සම්භාරයක් තිබෙනවා මුතු මැණික් රන් රිදී වෛරෝඩි මේවා තියෙනවා දැන් ඔබ කිව්ව ඒ නිසා පහදිනවා කියලා අසුරයෝ අන්න ඒ වගේ තමයි මගේ මේ බුද්ධ ශාසනය සම්පත් සාගරයක් මහා සම්පත් වස්තු සම්භාරයක් තියෙනවා ඒ වස්තු සම්භාරයේ කොටස් 37කින් යුක්තයි මොනවද ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සත්‍තිස් කියන්නේ 37යි අපි ඒක ගණන් කරමු 37 එන්නේ කොහොමද කියලා ඔන්න ඉස්සල්ලාම තියෙන්නේ සතර සතිපට්ඨාන කීයද එතන හතරයි ඊළඟට තියෙන්නේ සතර ඉරිදිපාද දැන් කීයද අටයි ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය දැන් කීයද 12යි එතකොට හතරක් තුන 12යි සතර සම්‍යක් ප්‍රධාන වීරිය 12යි ඊළඟට පංච බල දැන් කීයද 17යි 12යි 5යි 17යි පංච නෝ ඉස්සල පංච ඉන්ද්‍රිය 17 ඊළඟට පංච බල දැන් කීයද 17යි 5යි 22යි ඊළඟට සප්ත බුද්ධංග බුද්ධංග 7 22යි 7යි 29යි ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 8යි 29යි 8යි 37යි මෙන්න මේ 37 තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒක තමයි බුද්ධ ශාසනය තුල තියෙන වස්තුව එහෙමනම් අපි බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා නම් මොකේටද හිමිකාරයෙක් වෙන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට හිමිකාරිය බවට පත් වෙනවා අපි. එහෙමනම් මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම සිහිය මුල් කරගෙන පටන් ගන්න එකක්. සිහිය කිව්වේ සතිපට්ඨානේ. සිහිය ඇති වෙන්න නම් යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. පින්වතු මේ ජී අපේ ජීවිතවල මේ අපිට තියෙනවා හිතයි කයයි කියලා දෙකක්. අපේ කය කිලුට වුණොත්, කයට දූවිලි වැදුනොත්, කයේ තෙල් ගෑවුනොත්, ඒව කුණු ගෑවුනොත්, මඩ ගෑවුනොත්, අසුචි ගෑවුනොත් පිරිසිදු කරන්න ලේසිද අමාරුද? කය පිරිසිදු කරන්න හරි ලේසි. වතුර ටිකක් නාලා සුවඳ ටිකක් ගන්න විතරයි තියෙන්නේ. කය පිරිසිදු වෙනවා. කියන්නේ తాවකාලිකව හරි ඉක්මන්ට කය හොදලා දාන්න පුළුවන්. නමුත් හිත හිතට රැකවරණයක් ඕනේ. හිතට තියෙන රැකවරණය මොකක්ද? ඔව් හිතට තියෙන රැකවරණය කවුරුත් මතක තියාගන්න සිහිය. සිහිය කියන්නේ සතිපට්ඨානයි. හිතට තියෙන රැකවරණය තමයි සිහිය. මෙන්න මේ සිහිය හිතක නැත්තම් ආරක්ෂාවක් නැහැ. අයිතිකාරයෙක් නැති ගෙයක් වගේ. අයිතිකාරයෙක් නැති ගෙදරට කොයි හොරා ඇතුළු වෙයිද කියලා දන්න කෙනෙක් නැහැ. ඇයි අයිතිකාරයෝ නැහැ නේ ගෙදර බලා කියාගන්නේ? මෙන්න මේ වගේ තමයි සිහිය නැති හිත අකුසල් නැති වෙනවා දන්නේ නැහැ. අකුසල් වැඩිනවා දන්නේ නැහැ. අකුසල් කරනවා දන්නේ නැහැ. මොකවත් දන්නේ නැහැ. අන්තිමට යාගේ ජීවිතේ අකුසලයෙන්ම ඉවර වෙනවා. අන්න ඒකේ සිහිය නැතුව නම් සිද්ධ වෙන පාඩුව.
दापिदान्नो समाहरे मारनासन विनो मारनासन विने कटे सीए मुकुवत ने एक यहाँ हितरे रेकवर ने तीनों दिन तो दें रेकवर ने नेती कर गानो ये वासी ऐंगा होले ला कतां को नमी मी केल ठीक आ आ केनो ऐ सीए ने मैंने आसवला इन्नो कीने अभी ला आ केनो गुड गाने ओबा क्यों मुझे दोपट ही मेवनो आते आने हैं नंगा पिपु पुरुधु कर गानों ने आपे जीविते टे मुकादे सीए ने टीवी में इंतमा यहाँ पे टी में उक्कम ही पाती सिद्ध होगी आपे जीविते लाकुसल हटा गाने ताक आकुसल हटा रखे ने में वैदी उने आपे जीविते नमक गिए व्यर दुने हानि उने उक्कम सिद्ध उने सीही ने टी कामे में सीए में दिवन करंट අපි කල්පනා කළොත් තණ්හාපට පුළුවනි බුද්ධ ශාසනය තුල තියෙන බුද්ධ ශාසනය නැමැති සාගරය තුල තියෙන මහණීය වස්තු වලට හිමිකාරයෙක් වෙන්න අපිට පුළුවනි එහෙමනම් සතර සතිපට්ඨානයට හිමිකාරයෙක් වෙන්න සතර සතිපට්ඨාන කියන්නේ මොකද්ද කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන අපිට පුළුවන් නම් හොඳට සීයේ පිටුවා ගන්න අපි හුස්ම ගන්න හැටි හෙලන හැටි ගැන අපිට පුළුවන් නම් සීයේ පිටුවා ගන්න මේ කයේ තියෙන අසුබ කොටස් ගැන අපිට පුළුවන් නම් සීයේ පිටුවා ගන්න මේ කයේ තියෙන ධාතු ගැන පස් වෙලා යන හැටි දිය වෙලා යන හැටි රස්නි දේවල් වාතය මේවා වෙන්වසින් දකින්න පුළුවන් නම් මලකඳක් කුණු වෙලා පොළොවට පස් වෙලා යද්දි සිදුවෙන දේ මේ ශාරීරියේ තුලින් අපිට දකින්න පුළුවන් නම් අන්න කය ගැන සීය පිටියා වේදනා විඳීම් ගැන සැප දුක් උපේක්ෂා විඳීම් විඳිනකට අපට සීය පිටියා නම් මේක ස්පර්ශයෙන් හටගන්න විඳීමක් ස්පර්ශේ නැතිවීමෙන් නැති වෙන විඳීමක් කියලා අන්න අපට සීය පිටියා නම් විඳීම තුල අපි සීය පිටුවාගෙන ඉන්නේ අපිට මේ හිතේ ඇති වෙන සෑම වෙනස්කමක්ම අඳුනගෙන යෝනිසෝ මනසිකාරයෙන් අකුසලයට වැටෙන්න නොදී කුසලයේ පිටවන්න පුළුවන් නම් හිත අඳුනාගෙන චිත්තානුපස්සනාව විතිත පිටුවාගත්ත සීය ඊළඟට අපිට පුළුවන්කම තිබුණා නම් තියෙනවා නම් පංච නීවරණ අඳුනගෙන පංච නීවරණ බැහැර කරන්න පංච පාදාන ස්කන්ධය අඳුනගෙන පංච පාදාන ස්කන්ධය අවබෝධ කරගන්න. අසකන නාසයේ දීවකයේ මනස කියන මේ ආයතන හයට රැවටෙන්නේ නැතුව මේ ඇස් දෙකේ කන් දෙකේ නාසයේ දිවේ කයේ මනසේ යථා ස්වභාවය දකින්න. අපිට පුළුවන් නම් හොඳට සීය පිටවාගෙන ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්ම ඇති කරගන්න. අපට පුළුවන් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්න. අන්න අපේ ජීවිතය තුළ ධම්මානුපස්සනාව තියෙනවා. අන්න සිහිය. මේකට තමයි පින්වතුනි අනිත් ඔක්කොම එකතු වෙන්නේ. සිහිය දිනු කරන්න උවමනා කරන විශේෂ දෙයක් තියෙනවා. ඒකට කියනවා ඉද්ධිපාද. ඉද්ධිපාද කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන ඉර්ධි බල සම්පන්න කරවන මහා බල සම්පන්න කරවන පුණ්‍යවන්ත කරවන කරුණු හතර ඉද්ධිපාද මේ ඉද්ධිපාද මුල් කරගෙන තමයි අපේ ජීවිතේ මානසික දියුණුව වර්ධනය කරගන්න තියෙන්නේ අපිට මේ ලැබිලා තියෙන්නේ හොඳ අවස්ථාවක් දැන් අපි කියමු අපේ ජීවිතේ දැන් අපි ගත කරන හොඳට කල්පනා කරන්න පුළුවන් මිනිස් හැටියටනේ හොඳට අපට තේරෙනවා අපට හොඳට හිතන්න පුළුවන් මේක පුංචි කුසලතාවයක් නෙවෙයි ඒක අපේ ලොකු වාසනාවක් අපි වාසනාවට අපි තනියම සිංගල් වෙලා ඉපදුනා අපි ඉපදුනා නම් දෙන්නෙක් වෙලා ඔළු දෙකයි අත් හතරයි කකුල් හතර ඉවරනේ අපි ඉපදුනා නම් හය දෙන්නෙක් වෙලා ඔළු හයයි ආ 12යි උපන්නන එහෙම ඉපදිනවනේ නේ එකක් අතරගම දෙවි එහෙම පිච්ච එකනේ නේ එතකොට එහෙම ඉපදුනාම ඉවරයි වැඩ සුනීසු මුකුත් කරන්න බෑ අපේ වාසනාවට අපි තනි කෙනෙක් කියලා උපන්න හැබැයි ඊළඟ ජීවිතේදී අනේ නෑ 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 අපි දෙන්න එකතු වෙලා උපදිමු කියලා පටාගෙන ගිහිල්ලා
डबल वेला उपदिनोत ओक्कोम इवरई ओन्न दन तीन अवस्था इवरनी कवुद तीरने करन्नी आने कर्मे विसिन तीरने करन्नी मेकई तीन भयानक कम दन अपे वासनावट अपट किसीम गटलुवक नै अपि तन्यम जीवत वेन तनि अपट हितन्न पुलुवन स्वाधीनव कल्पना करन्न पुलुवन मेन्न मे वेलाव तमई वेलाव मे वेलाव मगैरिन्न इस्सर वेला මේ වෙලාව අහිමි වෙන්න ඉස්සර වෙලා අන්න 이르දිපාද ඇති කරගමු අපි කවුරුත් 이르දිපාද කීයක් තියනවද හතර මොනවද ඡන්ද විරිය චිත්ත විමංසා ඡන්ද කියන්නේ සිහිය පිටුවා ගන්න ලොකු ආශාවක් ඕන ලොකු කැමැත්තක් ඕන සතර සතිපට්ඨානි වඩා ගන්නට खाय किरहिसीय पीटुआ गंट विदीन किरहिसीय पीटुआ गनीमट इलंगट शीतगन सीय पीटुआ गनीमट इलंगट निवरण धर्म अधुनाग नेके निदहस्वीमट पंचपादान स्कंदे अनित्य वसीन देखीमट आयतन हये क्रियाकारित्वेट मुला नोवी अवबोध किरीमट सप्तभुजंग धर्म दिवुनु कर गनीमट आर्यष्टांगिक मार्ग दिवुनु कर गनीमट बलवत् मे धर्म मार्गे नीरी पेहदली तमंट संसारे तमं यम किसी लुकपीना करलती है नौली मंत्र बाला नहीं था ना पिंग वांती एक तमें सील रखेंगे पिनकती है नौली समाधि अध्ययन करेगाने पिनकती है नौली पाठ्यावाद अध्ययन करेगाने सील खड़ा करेगाने किसी में पिनक कोने मुंह से लगा मुतिबाम मंत्र में थी समाधि अपने तो ही इबागा के अन्न पिनक कोने पाठ्यावाद मेनिगोडा දැන් යා එතන හාරන්න පටන් ගන්නොන්න දැන් මැනික් තියෙන අඩි 102ක් හැරුවාම දැන් යා ඔන්න ඉස්සලම හැරුවා අඩි 10ක් මැනික් තිබ්බද නැහැ දැන් යාගේ හිතට හරි මදි දැන් 10ක් හැරුවා නැහැ ඊට පස්සේ හැරුවා අඩි තව අඩි 20ක් හැරුවා දැන් කීයද දැන් අඩි 30ක් හැරුවා ඒත් නැහැ දැන් ඊට පස්සේ බයිනවා මේ වැඩක් නැහැ බොරු වෙන්න ඇති නැතු ඇති මිරවටිලා අපි ඊට පස්සේ හාරනවා තව අඩි 50. හිතට අරගෙන අනිත් එකගෙන නෑ නෑ අතාරින්න දෙපා හාරපිය කියලා. හාරනවා. හාරනකට හාරනකට දැන් අඩි 80ක්. ඒත් නෑ. දැන් තවත් බයිනවා වලටත් බයිනවා මැනික් වලටත් බයිනවා. දැන් හාරනව නෑ. ඊට පස්සේ උන්න අඩි 100ක් හැරුවා. ඒත් නෑ. අඩි 101ක් හැරුවා. ඒත් නෑ. හිමිස ගන්න බෑ වහලා දැම්මා. धारण तिपने अपिट निवन अहिमी वेन्दे विदीत संसारिदी संसारिदी उन्नो विदीत तमय अपिट निवन अहिमी वेन्दे मे जीविते अपिट अहिमी उन्नत मे जीविते अडियक सीयक खार लाते अरियोत आने निसा वीरियो न करना तमंगे अदहस मस्तक प्राप्त वन तुरुम मुदुंपत वन तुरुम आत अरे ने के नेक अन्य इद्धिपादे वीरी इद्धिपादे के नेक अन्य वीरी इद्धिपादे मे धर्म मार्गे गुडाक उपकार वने काक मे धर्म मार्गे उबे दीवन संपूर्णेम तीयेने वीरी मत अपड़ मे विपत सिद्ध उनेम वीरी नति कम निसा
සමහරට අපිට කාරණා දන්නවා අපි මේක හොඳයි කියලා දන්නවා මේක අකුසල් කියලා මේක නරකයි කියලා දන්නවා මේක කුසල් දන්නවා මේක අකුසල් දන්නවා මේක හොඳ නැහැ කියලා දන්නවා මේක හොඳයි කියලා දන්නවා කොච්චර දැනගත්ත වීරිය නැතුව අපි සමහරට අකුසලයේ විසින් අපි යට කරනවා අපිට නැගිට ගන්න බැරුව යනවා අකුසලයේ ප්‍රහාණය කරලා අන්න වෙනදී අපිට ඕක තමයි මේ සංසාරේ වෙච්ච විපත වීරිය නැතිකම මේ නිසා අපි ඇති කරගනිමු වීරිය ඉද්ධිපාදය ඊළඟට ඕන කරන තව එකක් දැන් විකෝ ඡන්ද විරිය චිත්ත ඉද්ධිපාද කියලා කියන්නේ අදිෂ්ඨානය මේක තමාරු එකක් අදිෂ්ඨානින් දිගටම යමක් කළොත් කලාතුරකින් කෙනෙක් තමයි කරන්නේ බොහෝ දිනකේ අදිෂ්ඨානේ ඒ අතාරිනෝ අදිෂ්ඨානේ අදිෂ්ඨානේ අත් නොහැර කරන අය ඉන්නවා දැන් අර තේර තේරී ගාතාවල තියෙනවා එක භික්ෂුවක් නැතිබරිකම නිසාම මහාන වෙනවා නැතිබරිකම නිසාම මහාන වෙනවා ජීවත් වෙන්න මහාන වෙලා දැන් රහතන් වහන්සේලා ගාවනේ වාසනාවට මහලුන් නැතිබරිකම නිසා මේ කාලේ මහාන වුණා නම් ඉවරයි නැතිබරිකම නිසා කුඹුරක් කරන්න පටන් ගන්න දීසිනේ රහතන් වහන්සේලා ගාව මහාන වුණේ මහාන වෙලා නැතිබරිකම නිසා මහාන වුණා දැන් ඉතින් සිවුරක් හම්බ වුණා දැන් ඉතින් කන ටිකක් හම්බ වෙනවා දැන් ඉතින් යාගේ ගැටළු ඉවරයි දැන් දැන් ධර්මය අහන්න හම්බ වෙනවා ටික ටික මොකද වුනේ මෙයාගේ හිතට ධර්මය ගියා දැන් මෙයා අදිෂ්ඨානයක් වීරියක් ඇති කරගත්තා මේම හරියන්නේ මම මේ කෙලෙස් නැති කරන තුරු දානි වළඳන්නෙත් නැහැ පෑන් වළඳන්නෙත් නැහැ සතපෙන්නෙත් නැහැ මම කිසි දෙයක් කරන්නේ මම මේ කෙලෙස් නැති කළා මිසක් නැති කර මේ මම නැගිටින්නේ නැහැ කියලා පළඟක් බැඳගෙන වාඩි වුණා වාඩි වෙලා දවසක් හිටියා දෙකක් හිටියා තුනක් හිටියා හතරක් හිටියා පහක් හිටියා හයක් හිටියා හත් වෙනි දවසේ අරහත්ත්වයටපත් වුණා මහා වීරයන්ගෙන් යුක්තයි මේ බුද්ධ ශාසනය අපි වාඩි වුණා කියමු තුන්යන් රාත්‍රියේ මුළුල්ලේ මං ඉන්නවා පළගක් බඳගෙන අදිෂ්ඨානේ තියාගෙන ඉන්න පුළුවන් වෙයිද බොහෝ විටත් මෙන්න මේ අදිෂ්ඨානේ දුර්වලකම අපි මේ ආධ්‍යාත්මික දියුණුවට බාධා වෙලා තියෙනවා දැන් බලන්න කවුරුත් ආසසීල් රකින්නේ තම සමහර කෙනෙකුට හරියට කරගන්න බෑ මේ බාධා වෙනවා මේ මේ ඉද්ධිපාදවල දුර්වලකම ඉද්ධිපාද දියුණු කරගන්න ඕනේ අපි ඒකට කවුරුත් ආසයි සමාධිය ඇති කරගන්න බාධා කවුරුත් ආසයි ප්‍රඥාව ඇති කරගන්න කවුරුත් ආසයි බුද්ධ දේශනා ඔක්කොම කියවන්න කවුරුත් ආසයි ඒකේ අර්ථය ඉගෙන ගන්න කවුරුත් ආසයි යෝනිසෝ මනසිකාරය යෙදিলা ප්‍රඥා සම්පන්න වෙන්න කරගන්න බෑ එතන මොනවද අඩුව තියෙන්නේ ඉද්ධිපාදවල එහෙනම් අපි ඡන්ද ඉද්ධිපාද විරය ඉද්ධිපාද චිත්ත ඉද්ධිපාද චිත්ත ඉද්ධිපාද කියන්නේ මොකන්ද එතකොට අදිෂ්ඨානය ඊළඟ එක විමර්ශා ඉද්ධිපාදේ ඒ වගේම බල සම්පන්න එකක් මොකන්ද විමසීම නුවණින් විමසීම ඇසගෙන කනගෙන නාසයගෙන දිවගෙන කයගෙන හිතගෙන ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන පංච පාදාන ස්කන්ධය ගැන ඊළඟට පංච නීවරණ ගැන මේ ඔක්කොම නුවණින් විමසීමස අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා කුසල් දියුණු කරනවා නුවණින් විමසීමස විමර්ශා ඉද්ධිපාදේ ඇති කරගන්නවා මෙන්න මේ හතර ඉද්ධිපාදේ තුල තමයි සතර සතිපට්ඨානෙ වැඩින්නේ ඉතින් පින්වතුනි අපිට මේවා කරගන්න හම්බ වුණොත් මේ ජීවිතේ ඊළඟට තියෙනවා මේ සතර සම්ප්‍රදාන වීරිය. එයාට ඔන්න ඉද්ධිපාද තියෙනවනම් කරගන්න පුළුවන් ඒක. මොකද දැන් හටගත්තු අකුසල් තියෙනවා. එයා මොකද කරන්නේ? එයා දන්නවා මේවා මාතුල තියෙන අකුසල්. එයා මොකද කරන්නේ? ඒවා ප්‍රහාණය කරනවා. හටගත්තු නැති අකුසල් තියෙනවා.
එයා හට ගන්න දෙන්නේ නැහැ වීරියවන්තව ඊළඟට හටගත්තු කුසල් තියෙනවා සිල්වත්කම සමාධිය ප්‍රඥා ආදී කුසල් තියෙනවා මෙව නැති වෙන්න දෙන්නේ නැහැ මෙව අඩි දුර කරනවා හටගත්තු නැති කුසල් තියෙනවා ධ්‍යාන අභිඥා ආදී මාර්ගඵල මෙයා මේවා උපදවා ගන්න වීරිය කරනවා ආන්නේ වීරිය උපකාර කරනවා මේ නිවන් මඟ ඊළඟට ඒ හතර සම්‍යක් ප්‍රධාන වීරිය ඊළඟට පංච ඉන්ද්‍රිය කිව්වේ සද්ධා විරිය සති සමාධි පඤ්ඤා අපිට තියෙන්න ඕනේ ඉන්ද්‍රියක් හැටියට ඉන්ද්‍රිය කියලා කියන්නේ අභ්‍යන්තරික අංගයක් හැටියට දැන් අභ්‍යන්තරික අංගයක් කියන එක තමයි අපි ඇස් කන් නාස දිව මේවා තියෙන්නේ මේවා බාහිර කෙනෙකුට අපින් ලීසින් ගලව ගන්න බෑ මෙන්න මේ වගේ අපේ ශ්‍රද්ධාව කාටවත් උදුර ගන්න බැරි එකක් වෙන්න ඕනේ කාටවත් වෙනස් කරන්න බැරි එකක් වෙන්න ඕනේ ආනික ශ්‍රද්ධා ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය තියෙනුනේ එහෙම නැත්නම් අපේ ශ්‍රද්ධාව නැත්නම් අපි එක එක දේවල් වලට අහු වෙනවා රැවටෙනවා ඒක වෙන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති කරගත්තාම ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඊළඟට විරිය ඉන්ද්‍රිය අපේ වීරිය තියෙනවා කිසිම ක්‍රමයකට ඒක අපි නැති කරගන්නේ නැහැ ඊළඟට සමාධි ඉන්ද්‍රිය මේ අරමුණු වල සිට එකඟ කරගෙන ඉන්න පුළුවන්කම දිනු කරගන්න ඕනේ ඒක නැති වෙන්නේ නොදී සිය දිනු කරගන්න සතිපට්ඨානෙ හොඳට සිය පිටවගෙන ඉන්න ඕනේ ඒක අභ්‍යන්තරික අංගයක් කරට හැමතිස්සෙම සිය පිටවගෙන ඉන්න ඕනේ ප්‍රඥා යථා භූත ඥානය ඇති කරගන්න හැමතිස්සෙම කල්පනා කරන්න ඕන මෙන්න මේ විදිහට පංච ඉන්ද්‍රිය ඒවම බලවත් වෙලා අකුසල් ප්‍රහාණය වෙනකොට පංච බල ඊළඟට සප්ත බුද්ධංග බුද්ධංග කියන්නේ බෝධි අංග බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම අංග කියන්නේ උපකාරක ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමේ උපකාරක අංගයක් කොටසක් හැටියට කරුණු කොටස් හැටියට කරුණු හතක් තියෙනවා පළවෙනි එක සතිය සතිපට්ඨානය දෙවෙනි එක ධම්මවිචය යෝනිසු මනසිකාරය නෝනින් විමසීම සැබැලීම තුන්වෙනි එක වීරිය හතරවෙනි එක සති ධම්මවිචය විරේ පීති ප්‍රීතිය පස්වෙනි එක පස්සද්ධි කායික මානසික සැහැල්ලු බව හයවෙනි එක සමාධි හත්වෙනි එක උපේක්ෂා මෙන්න මේ ගුණධර්ම ජීවිතයක දිනු කරගන්නට ඕන චතුරාර්ය සත්‍ය අවබෝධයට ඒ ජීවිතේ සම්පූර්ණයෙන් සකස් වෙනවා ඊළඟට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේවා තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පුමුදින මේවා තමයි මේ බුද්ධ ශාසනයේ පුරාම කතා කරන්නේ දැන් අපි මේ වැඩසටහන් වලට එනවනේ දිගටම හැමදාම අපි කතා කරන්නේ මේවා බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේම දේශනා කරගෙන ගියේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අන්නේ නිසා ගෞතම බුද්ධ ශාසනයේ මහානීය වස්තු 37කින් යුක්තයි මේ නිසා අපිට පහදින්න පුළුවන් සිත අපේ හිත පහද ගන්න පුළුවන් ඕන තරම් මේ ලෝකේ වෙන කිසිම ශාසනයක මේව නැහැ මේවා තියෙන්නේ බුද්ධ ශාසනයක පමණයි ඒ නිසා මේක කොච්චර ලාභයක්ද කියලා අපට සන්තෝෂ වෙන්න පුළුවන් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අටවෙනි කාරණාව කියන පහරාද ඔබ කිව්වා මේ මහා බලසම්පන්න සත්ව කොට්ටාස ඉන්නවා කියලා මහා සාගරේ තිමි තිමින්දල තිමිර පිංගල අසුර නාග ගාන්ධර්ව ආදී කොට් සත්වයන් ඒ වගේම ඉන්නකො මහා බලසම්පන්න සත්වයන් යුදුන් 100 යුදුන් 200 යුදුන් 300 හාර 500 සතුන් ඒ මහා බලසම්පන්න සත්වයන්ගේ වාසභූමියක් වෙච්ච නිසා මහා සාගරයේ අසුරයන් මේකට කැමතියි ඒ වගේ තමයි කිව්වා ගෞතම බුද්ධ ශාසනය මහා බල සම්පන්න සත්වයින්ගේ ප්‍රභූ සත්වයින්ගේ උත්තම සත්වයින්ගේ වාස භූමිය රහතන් වහන්සේලාගේ වාස භූමිය ගෞතම බුද්ධ ශාසනය
අනාගාමී උතුමන්ගේ වාසභූමිය සකදාගාමී උතුමන්ගේ වාසභූමිය සෝවාන් උතුමන්ගේ වාසභූමිය එතන සෝවාන් මාර්ගයේ ගමන් කරන සත්වයන් මහා ප්‍රභු සත්වයන් මෙතනත් ඇති සෝවාන් ඵලයට පත් වූ සත්වයන් සකදාගාමී මාර්ගයේ ගමන් කරන සත්වයන් සකදාගාමී ඵලයට ඵලේ සාක්ෂාත් කරපු මහා ප්‍රභු පිරිස් අනාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන් අනාගාමී ඵලයට පත් වූ උතුමන් අරහත් මාර්ගයේ ගමන් කරන උතුමන් අරහත් ඵලයට පත් වූ උතුමන් මෙන්න මේ ශ්‍රේෂ්ඨ අයගේ වාසභූමිය මොකද්ද ගෞතම බුද්ධ ශාසනය අපිට කොයිතරම් සතුටු වෙන්න පුළුවන්ද බලන්න ගෞතම බුද්ධ ශාසනය නිර්මාණය කරලා බිහි කොට වදාළේ කවුද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපේ රටේ දැන් කතා කරනවා භික්ෂු ශාසනය භික්ෂුණී ශාසනය කියලා එහෙම තියෙනවද එහෙම නැ මොන පචද මෙවට අහු වෙනා මිනිස්සු දන්නේ නැතුව භික්ෂු ඒ අහංකාරකමට හදාගත්තු නම් තියෙන්නේ බුද්ධ ශාසනයක් විතරයි තියෙන්නේ මොකද්ද බුද්ධ ශාසනයක් එතකොට ශාසනය කියන එකේ සාමාන්‍ය තේරුම ආණ්ඩුව එතකොට බුද්ධ ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රාජ්‍යය බුද්ධ ශාසනය එතකොට ඒ බුද්ධ ශාසනයේ මේ මාර්ගඵලලාභී උත්තමයන් ඉන්නේ මේ ලෝකෙ පින්වුතුනි අපි විතරක් නෙමෙයි ධර්මයේ හැසිරෙන්නේ අපි විතරක් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නේ ඒ නිසා මේ ලෝකෙ ඕන තරම් මාර්ගඵලලාභීන් ඉන්න පුළුවන් රහතන් වහන්සේලා ඉන්න පුළුවන් හැබැයි අපි හරියටම දැනගන්න ඕනේ නැත්තම් ලේසි ක්‍රමයේ තමයි මේ මිනිස්සුන් රවට්ටන්න අවබෝධ නැති අය ශ්‍රృతවත් නොවන අයව රවට්ටන්න හරි ලේසි අපි මාර්ගඵල කියලා අත උස්සගෙන ගියාම එතකොට අනිත් අය කියනම ආ යමල් යමල් අන්න අසවල මඟපල් ලැබලා අන්න බලන්න බලන්න මම දැක්ක පත්‍රවල තියෙන සමහර අය ගියාය පව කියන මේ සෝවාන් ඵලයට පත් වෙච්ච අසවල් කෙනා දේශනා කරනවා ඉන්න යන්න එතකොට එයා ඒකේ කෑල දාන්න මොකේදද මිනිස්සුන්ගෙන් තමන්ට අවදානිය යොමු කරගෙන සැලකිලි ලාභ ගන්න අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ අමාරු වටනක් කිව්වද ඒක එක්තරා කාන්තාවක් මේ පසුගිය දවස්වල ධර්ම දේශනාවකට ගිහිල්ලා එයා මිනිස්සු වැඳගෙන අහනවලු ඔබ වහන්සේ දැන් බුද්ධත්වයට පත් වෙලාද මේ කාන්තාව කියලා කියනවා මම තාම බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ ඒ මං දැන් ඒ කිට්ටුවට ඇවිල්ලා කියලා ඉතින් දැන් ධර්මයේ කියනවා මේ මිනිස්සු ටික වැඳගෙන අහගෙන ඉන්න කියනවා ඒ කාන්තාව කියනවා ධර්මයානු ධර්මයට ධර්මයේ කියලා කියනවලු මේ තිරිසන් ලෝකේ සක්කාය දිට්ඨිය නැහැ මිනිස්සුන්ට තමයි ඒගොල්ලෝ මේ ප්‍රශ්න ඔක්කොම ඉතින් එන ත්‍රිසෙනික කියලා උපදිනක හරි ෂෝක්කේ. ඇයි සක්කාය දිට්ඨිය නැත්නම් ඉතින් ආත්මහතන ඊට පස්සේ ඉවරනේ වැඩේ. පතන්න තියෙන නම් ත්‍රිසන් ලෝකෙ උපදින්නේ. මේක වැඳ අවාසනාව කියන්නේ එතන කියලා ස්වාමීන් වහන්සේ නමකුත් වැඳගෙන ඉන්නවලු. ඕන්න මේ රටේ தත්ති. ඉතින් හොඳ වෙලාවට අපේ වැඩසටහන් වලට එන තෙරුවන් සරණ පිළිහිටපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හිටියා. එයා අහගෙන ඉඳලා ඉවස ගන්න බැරි තැන නැගිටලා ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ප්‍රශ්න කළා ඉවරනම් මේ තැනැත්තිය සම්පූර්ණ නිහඬ වෙලා ඒ තැනැත්තියට විරුද්ධව තමයි පොතකුත් ලියලා තියෙන්නේ. එතකොට මේ තැනැත්තියට නිහඬ වුණාට පස්සේ අර හාමුදුරුවන්ගෙන් ඇහුවා ඇයි ඔබ වහන්සේලා නිහඬ වෙන්නේ මේ අධර්මයට විරුද්ධ? ඒ ස්වාමීන් වහන්සේ කිව්වා නෑ මහත්තය තව දවස් දෙක තුනක් ආවනම් ඔයාටත් අවබෝධ වෙනවා කිව්වලු. බලන්න මේ ගොන් කියලා කියන්නේ ගොයන්නත් මහ ප්‍රාණ අල්නයන්නත් මහ ප්‍රාණ මේ මිනිස්සු රැවටෙනවා පුදුම රැවටිල්ල රැවටෙනවා දැන් අර තව තැනක ඔය මට ආරංචි වුණා දැන් මම පසුගිය දවස්වලම පිටරට ගිය වෙලාවේ ඒ අය කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි මේ රාතන් වහන්සේලාගෙන් බණ අහනවා මං කිව්වා ඉතින් හොඳයිනේ කොච්චර ලොකු දෙයක්ද ඊට පස්සේ කිව්වා නෑ ඔබ වහන්සේත් මං එක්කම යන්නේ කිව්වා අපේ රාතන් වහන්සේ ළඟට මං කිව්වා හොඳයි කියලා කමක් නෑ කියලා ඊට පස්සේ ඇයි අපි කැමති යන්නේ ඊට පස්සේ විස්තර කළා කිව්වා නෑ ඔබ වහන්සේ කියන දේවල් මම කිව්වා කියන්නේ ඊට පස්සේ කිව්වා මේ මං කිව්වා එහෙනම් මට පටියක් ගෙනත් දෙන්න අහන්න පටි තියනවා කිව්වා මං පටි තුනක් මට ගෙනත් දෙන්න මම කියන එකක්වත් නෑ ඒකේ මම කියන්නේ බුද්ධ දේශනාවල තියෙනේවනේ ඉතින් මම හිතුවා එහෙනම් මේ බුද්ධ දේශනාවල කියන්නේ මේ අත්තරහතන් වහන්සේ නමක් තමයි වෙන්නේ ඇති කියලා
අපිට අමරහත් වෙලා නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන ධර්මාර්ගය තුල නිවන් අවබෝධ කරගන්න තමයි. අපි බලාපොරොත්තු වෙලා මේ ධර්මයේ මේ කියන්නේ. ඉතින් අතනදී අපි හිතේ පිරිසිදු ධර්මය කියලා. අහගෙන හිටියාම මං කල්පනා කළා මෙව්වත් මිනිස්සු බණ හැටියට ඇහුවනේ. ඒක කියනවා යා අරහත්ත්වයේ ගැන විස්තර කරන මෙහෙම. ඔන්න ශාලාව මැද්දේ ඉන්නවා මිනිස්සු ගුරු දෙවියන්ට බුදි. එහෙමයි කියන එක. ඊරෝසේ මේ ශාලාවේ මැද්දේ මිනිස්සු යනවා. දැන් අර බුදියගෙන ඉන්න එක්කනාට තේරෙනවද? ආන්නේ වගේ කියන අරහත්ත්වය. එහෙම විස්තර කරන මිනිස්සු ටික සාදු කියනවා. අසෘතවත් පුතක් දැන මිනිස්සුන් රවට්ටන්න දීසි. සෘතවත් ආර්ය ශ්‍රාවකෙක් විතරයි රවට්ටන්න බැරි. ඊළඟට කියනවා ඒ වෙලාවට මේ හිතේ තියෙන්නේ මේ ඒ නිදාගෙන ඉන්න වෙලාවට මනස භ්‍රමණය වෙනවා කියනවා. ආන්න ඒ නිසා භ්‍රක්පචර්ය කියලා කියන්නේ භ්‍රමණය වන මනසේ හැසිරීම. මිනිස්සු ඔක්කොම මේ පාළි වචන මේ විදිහට තෝරගන්නේ. අමතුරාතන් වහන්සේ නමක්. ඊළඟට කියනවා අරණ්‍යගතවා කියලා කියන්නේ අරණති තත්ත්වයට පත් වීම අර කියන්නේ කෙලෙස්. රුක්ක මූලගතවා කියන්නේ ගහක මුලක් වගේ ඉන්න ඕනේ භාවනාවට වාඩි වුණාට පස්සේ. මේ වගේ විස්තර මිනිස්සු අඳගෙන අහගෙන ඉන්නවා. ඊට පස්සේ විස්තර කරනවා මේ අසඤ්ඤ ගැන කියනවා නෑ මේ අතීතය අතාරින්න ඒක කියන හැටියට ඉතින් දන්නේති කෙනෙක් ඒකට අහු වෙනවා. අතීතය අතාරින්න අනාගතය අතාරින්න මේ වර්තමාන සංඥාව විතරමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ සංඥාව අතාරලා සංඥාව නැති තත්ත්වයටපත් වෙනවනම් හරි. දැන් මේ හාඳුරු එක පුරුදු කරලා දවස් දෙකේ තුනේ ඉන්නවලු සංඥාව නැතුව භාවනා වාඩි වෙලා. දැන් මේ මොකද්ද වඩන්නේ? ආසඤ්ඤ වඩන්නේ. හිමි නිවන කියලා හිතේ. දැන් මොකද වෙන්නේ? මෙන්න මේකයි වෙන්නේ අන්තිමට. දැන් අපිගම කෙනෙක් උපදිනවා. උපදිනකටම නිදි ළමයා. දැන් එයා දන්නවද ඉපදිච්ච බව? නෑ. කොන්න දැන් බුදි. දැන් අම්මා කිරි පොවන. දැන් ළමයා කිරි බොන්නේ නින්දෙන්න. දැන් ළමයා දන්නවද කිරි බොනවා කියලා? නෑ. ඔන්න ළමයා දැන් නිදි. නින්දෙම තියලා දැන් ඔන්න ළමයා අවුරුදු 100ක් ආයුෂ ගෙවනවා. දැන් දන්නවද එයා? මැරෙනවා. දන්නවද එයා? ඉපදුනා දන්නෙත් නෑ, වුණා දන්නෙත් නෑ, මොළා දන්නෙත් නෑ. ඒ ලෝකේ තමයි ගිහිල්ලා උපදින්නේ. ඒකට කියන අසඤ්ඤ ලෝකේ කියලා. ආය හැරෙන එකට කරපු කර්මයට අනුව වෙන කොහරි ආයි. ඉති බමයේ පටි මරල කිව්වා මේ පිරිස මං කපේ අහුවෙන්න එපා මේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධානුසාරීවත් වෙලා නෑ. ඉතින් කටින් කියනවා මට මේ ධර්මයේ අවබෝධ වෙලා තියෙන්නේ මං අවබෝධ කරලා කතා කරන්නේ මං පොත් බලාගෙන බලන කියන එක නෙවෙයි. මම මේ චතුරාර්ය සත්‍ය අවබෝධින්මයි කතා කරන්නේ. අර අවබෝධින්ම කතා කර කර කතා කරන්නේ මට අවබෝධ වුණා කියලා කියනකොට සාමාන්‍ය ජනතාවට මොකද වෙන්නේ? සාමාන්‍ය ජනතාව රැවටෙනවා. එහෙනම් මේක තමයි ඇත්ත කියලා. මේ අවබෝධ වුණා කියලා කියනෝනේ. දැන් මෙතනත් කියනවා එහෙම. අන්න ඒ නිසා මතක තියාගන්න මේ යුගයේ බුද්ධ ශාසනයට අනුතුරු තියෙන යුගයක්. ඉතින් හොඳට කල්පනාවෙන් ඉන්න අවබෝධ වුණා කියලා මහ බ්‍රහ්මයාවිල්ලා කිව්වත් අහන්න අවබෝධ වෙච්චදී බුද්ධ දේශනාවේ කොයිකටද ආйти කියලා. නෑ 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 මේවා දේශනාවල තියෙනව නෙමෙයි මේව පොත් වලින් ගන්න බෑ. එහෙම කියනවා. එහෙම කී කී අර අරයට බන්දෝ ගන්නවා. ඊට බැඳෙනවා ඊට පස්සේ නෑ මේ පොත් වල වැරදිලා. එහෙනම් මේ පොත් වල තියෙන වැරදි මේ අවබෝධ වෙනින් එකක්. මේ පොත් වල තියෙන වෙනින් එකක් කියලා කියනවා. සීනි ගැන කතා කරන්න පුළුවන් නමුත් කනකටයි මේක රහ දැනෙන්නේ නැති කියලා ඔන්න කියනවා. ඊට පස්සේ ඒකට තහවුරු ඊට පස්සේ. මේ වගේ අවුවෙන ලෝකික බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඒ જાතිය අය නැහැ. මාර්ගඵල ගැන කටින් ප්‍රසිද්ධ කරගෙන යන යුගයක් නෙමෙයි. එහෙම බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ. ගෞතම බුද්ධ ශාසනය කිරේ හිත පහදවා ගන්න ඕනේ කාටවත් තෝනාවට නොවේ. තමන්ගේ යහපතට තමන්ගේ අවබෝධයේ පිණිස. ඒ නිසා මේ පින්වතුන් හිතේ හොඳට ඉර්ධිපාද ඇති කරගන්න දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මේ ගෞතම බුද්ධ ශාසනයේ මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ගෞතම බුද්ධ ශාසනයේදී මිඩ කඩ සැලසේවා. සාදු සාදු සාදු.